තෙරුවන් සරණයි ආයුබෝවන් 11 ශ්‍රේණිය කෙටි සටහන් බුද්ධ ධර්මයේ 10 පාඩම බෞද්ධ අනන්‍යතාවයේ සුරකිමින් සහජීවනයෙන් ක්‍රියා කරමු කියන පාඩම අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන් මෙම සියලු සාකච්ඡාවන් අධ්‍යයනය කරන්නට කෙටි සටහන් විදිහට ඒ වගේම පාඩම් සාකච්ඡා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා අපි අපගේ නාලිකාව ඔස්සේ සාකච්ඡා කරලා තිබෙනවා. ඒ සියලු සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වුණොත් මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා බලන්න ඔබට පුළුවන් අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන්නට නාලිකාව තුල අපි මේ වෙද්දී ඉදිරිපත් කරලා තියෙන සියලු පාඩම් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන් බෞද්ධ අනන්‍යතාවය බෞද්ධයාට අනන්‍යතාවයක් තියෙනවා බෞද්ධකම කියන එක එතකොට බෞද්ධයෙක් තුල බුදුදහමට අනුව සකස් වෙච්ච නිර්මාණය වෙච්ච ලක්ෂණ තිබෙනවා ඒ ලක්ෂණ අනුගමනය කරන ගමන් අනිකුත් හැමදෙනාමත් එක්ක එක හා සමාන ආකාරයට ඒ අයගේ මානව ධර්ම පිළිබඳව තේරුම් අරගෙන ඒ අයගේ ජීවිත පිළිබඳව තේරුම් අරගෙන ඒ වගේම ඒ අයගේ ආගමික ආදී අවශ්‍යතාවයන් තේරුම් අරගෙන හැමෝම එකමුතුව කටයුතු කිරීමට ක්‍රියා කිරීම එකිනෙකාගේ ආගමික ඉගැන්වීම් පිළිබඳව හොඳට තේරුම් අරගෙන එකිනෙකාගේ අවශ්‍යතා තේරුම් අරගෙන හැමෝම සමකියෙන් ජීවත් වීම තමයි සහජීවනයෙන් ක්‍රියා කරමු කියලා කියන්නේ. අපි බලමු මේ පාඩමට අදාළව තියෙන තොරතුරු මොනවද කියලා. අප රටට තේරවාදී බුදුදහම හඳුන්වලා දෙනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් තමයි ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වලා දුන්නේ. එහෙමනම් බුදුදහම ලැබෙන්නට පෙරත් විවිධාකාරයේ ආගමික ඉගැන්වීම් තිබිලා තියෙනවා. ඉතින් ඒ සමගම මේ රටේ තිබුණු තත්ත්වය සම්පූර්ණ පරිවර්තනයකට වෙනසකට පත් වෙනවා. බුදුදහම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ලබා දීමත් එක්ක රැඟනීමත් එක්ක අප රටේ පැවතුණු සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පත් වුණා. ඉතින් මේ පැවතුණු සංස්කෘතිය සහ බෞද්ධ සංස්කෘතියේ ආභාසය අනුව නිර්මාණය වුණේ කොහොමද කියන එක ඊළඟට අපි අංකයක් යටතේ කතා කරනවා. ඉතින් මේ බුදුදහමත් එක්ක ඇතිවෙච්ච බෞද්ධ සංස්කෘතික ලක්ෂණ නිසා ජනතාවගේ බුද්ධිය ක්‍රියාකාරීත්වය හා පුද්ගල සම්බන්ධතා පිළිබඳව ඉහළ මට්ටමේ හොඳ පෝෂණයක් සංවර්ධනයක් ඇති වුණා. ජනතාවගේ බුද්ධිය වර්ධනය වුණා, ජනතාවගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වුණා, ඒ වගේම පුද්ගල සම්බන්ධතාවලට අර්ථාන්විත ඉගැන්වීම් සමුදායක් එකතු වීමත් එක්ක ඒ පුද්ගල සම්බන්ධතා ඉතාමත් ශක්තිමත් සහ අර්ථ සම්පන්න සම්බන්ධතා බවට පත් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම හඳුන්වා දුන්නට පස්සේ ඇතිවෙච්ච බෞද්ධ සංස්කෘතියත් එක්ක. ඊළඟට ලංකාවට බුදු සමය හඳුන්වා දීමට පෙර පැවති යුගය මොකක්ද? ප්‍රාග් බෞද්ධ යුගය. ප්‍රාග් කියලා කියන්නේ පෙර කියන එක. බෞද්ධ ආභාසය ලැබෙන්නට පෙර යුගයට කියනවා ප්‍රාග් බෞද්ධ යුගය කියලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී වැඩපිළිවෙල නිසා බෞද්ධ සංස්කෘතියේ ආභාසය අනුව වෙනස් වෙච්ච ඒ වගේම පරිවර්තනයේ වෙච්ච පරිවර්තනයන් කොහොමද වුනේ කියන එක හොඳ මතකයක තබා ගන්න අනිවාර්යම විභාගයේදී ඔබට වැදගත් වේවි. ඒ වගේම තමයි බුදුදහම මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වා දීමත් එක්ක මෙන්න මේ විදිහේ ආගමික පරිවර්තනයක් සිද්ධ වුණා. ආගමික ප්‍රබෝධයක් සිද්ධ වුණා. ඒ වගේම මේ ආගමික ඉගැන්වීම් වලට අර්ථයක් එකතු වෙලා තියෙනවා කියන එක ගැන ਵਿਚාර ප්‍රශ්නයක් ලියද්දී වුණත් අපිට මේවා වැදගත්. ඒ නිසා වෘක්ෂ දේවතාවුන් ඇදහිම කියන ලක්ෂණය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න පෙර තිබුණු ලක්ෂණයක්. ලංකාවේ මිනිස්සුන්ගේ තිබුණු ලක්ෂණයක්. ඒ වගේම මේ ලක්ෂණය අර්ථය එකතු වුණාට පස්සේ කොහොමද පරිවර්තනය වුණේ? පරිවර්තනය වුණා මෙන්න මේ විදිහට. බෝධි වන්දනාව සහ බෝධි පූජා පැවැත්වීමට යොමු වුණා. වෘක්ෂ දේවතාවුන් එහෙම නැත්නම් වෘක්ෂ වන්දනය කරපු අය ගස්වල
අධිග්‍රහිත වෙලා ඉන්න දෙවිවරු ඉන්නවා. ඒ නිසා ඒ ගස්වලට වඳින්නට ඕන කියන අදහසින් වැඳුම් පිදුම් කරපු අය අපේ ශාස්ත්‍රූවර ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිට දීලා සම්බුද්ධත්වයට පත් වෙච්ච බෝධීන් වහන්සේට විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා පවත්වන්නට වඳින්නට සහ බෝධි පූජා පැවැත්වීම කියන දෙකට යොමු වුණා. ඒ වගේම ගිනි දෙවියන් පිදූ අය මොකද කරන්නේ? ගිනි දෙවියන් පිදීම කියන ආගමික ඉගැන්වීම තිබුණා ඒ කාලේ. ගිනි දෙවියන් පුදපු අය මොකද කළේ? බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන්නට සම්බුද්ධ පූජා පවත්වන්නට යොමු වුණා. මලවුන් අදහපු අය හිටියා. මලවුන් අදහපු අය මොකද කරන්නේ? මලවුන් අදහපු අය මලවුන්ට පින් අනුමෝදන් කිරීමට යොමු වුණා. මලවුන් ඇදහිම මල ගිය අයට පින් අනුමෝදන් කිරීමක් බවට පත් වුණා. ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළෝ බුදු ගුණ සිහි කර චෛත්‍ය හා බුදු පිළිමවලට ගස්කල් පර්වත වන්දනා කරපු අය මොකද කළේ? චෛත්‍ය ඉදි කරලා සෑරදුන් වහන්සේලා උදෙසා ඒ වගේම බුදු පිළිම වහන්සේලාට වැඳුම් පිදුම් කරන්න වන්දනා කරන්න යොමු වුණා. දෙවියන් අදහපු අය දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට යොමු වුණා. දෙවියන් අදහපු අය දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට පුරුදු වුණා. ওই විදිහේ ආගමිකමය පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච පරිවර්තනවලට බුදුදහමේ ආභාසයෙන් එකතු වෙච්ච අර්ථයන් මොනවද කියන එකත් එක්කම තමයි අනිවාර්යයෙන්ම මතක තියාගන්නට ඕන. ජනතාව බුද්ධිමත්ව සිටීමට පුරුදු වීමත් එක්ක මොකද වුනේ? ආමිස හා ප්‍රතිපත්ති පූජාදී කෙරෙහි කෙමෙන් නැඹුරු වෙන්න පටන් ගත්තා. මිනිසුන් බුද්ධිමත්ව ආගමික සංකල්ප පිළිබඳව හිතන්නට පටන් ගත්තා. ඒත් එක්ක ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව කියන පූජාවන් දෙකටම පුද්ගලයන් යොමු වෙන්නට පටන් ගත්තා. ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව මනාව මූර්තිමත් වන අවස්ථාවක් අපිට මෙන්න මේ විදිහට අතීතයේ ඉඳලා නිතර අහන්නට ලැබෙන කාරණාවක්. වැවයි දාගැබයි ගමයි පන්සලයි ওই විදිහේ ඉගැන්වීම. වැවයි දාගැබයි ගමයි පන්සලයි වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංස්කෘතිය වැවක් ඒ වගේම දාගැබක් ඒ වගේම ගම ඒ වගේම පන්සල මනා සහයෝගයකින් සහ මනා සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වුණා. ඉතින් මේ తత్వය ඇති වුණේ බුදුදහම ලැබුණට පස්සේ. බෞද්ධ ආභාසයෙන් පෝෂණය ලැබූ පුරාතන රජවරු වෙහෙර විහාර ආගමික ගොඩනැගිලි තැනීමෙන් ජනතාවගේ සදාචාර සම්පන්න ජීවිතය පෝෂණය කරන්නට කටයුතු කළා. ඒ වගේම වැව් අමුණු ආදී මේ නිර්මාණය කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට කටයුතු කළා. ඉතින් පාලකයා පවා බුදුදහමේ ආභාසය ලබාගත් තත්ත්වයට පත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමත් එක්ක වෙහෙර විහාර ආගමික ගොඩනැගිලි ආදිය ඉදිකරන රජවරු බිහි වුණා. ඒ වගේම ජනතාවගේ සදාචාර සම්පන්න ජීවිතය පෝෂණය කරන්නට කටයුතු කළා මේ වෙහෙර විහාර ආගමික ගොඩනැගිලි ඉදිකිරීම තුළින්. ඒ විතරක් නෙවෙයි, ආර්ථිකමය වශයෙන් රට ශක්තිමත් කරන්නට කටයුතු කරද්දී බුදුදහමේ උගන්වන බුදුරජාණන් වහන්සේ උගන්වපු ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කරමින් රජවරුන් විසින් පාලකයන් විසින් තමන්ගේ පාලන කටයුතු ක්‍රියාත්මක කරන්නට කටයුතු කරලා තියෙනවා. නමවෙනි අංකයේ යටතේ මොකක්ද තියෙන්නේ කියලා බලන්න. බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු මෙරට ජනතාව ඔන්න බෞද්ධ ආභාසය ලැබුණට පස්සේ මෙන්න මේ සියලුම අංශවල මනා සහයෝගයක් මනා සම්බන්ධතාවයක් ඇති වෙන්නට පටන් ගත්තා. මව්පිය දූදරු යුතුකම් ඉටු වෙන්නට පටන් ගත්තා. සිංහලවාද වගේ සූත්‍ර දේශනාවල උගන්වන ඒ යුතුකම් වගකීම් ඉටු වීමත් එක්ක මව්පියන් දරුවන්ටත් දරුවන් දෙමව්පියන්ටත් තමන්ගේ යුතුකම් ඉෂ්ට කිරීමත් එක්ක ඔවුන් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුණා. ඒ වගේම ස්වාමියා සහ භාර්යාව අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වුණා. හොඳ බැඳීමක් ඇති වුණා. ඒ වගේම වගකීම් සහිත දෙදෙනෙක් බවට පත් වුණා. ස්වාමියා බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් යුතුකම් ඉටු කරන තත්ත්වයට පත් වුණා. ඒ වගේම ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ ගනිද්දීත් ගුරුවරයා විසින් ශිෂ්‍යයාටත් ශිෂ්‍යයා විසින් ගුරුවරයාටත් ඉටු කළ යුතු යුතුකම් මොනවාද කියන එක හොඳින් තේරුම් අරගෙන ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ ගොඩනැගුණා. ඒ විතරක් නෙමෙයි, සේව්‍ය සේවක යුතුකම් ස්වාමිවරු සහ සේවකයන් කියන ආයතනයක් ගත්තොත් එහෙම ඒ ආයතනයේ ස්වාමියා විසින් සේවකයාට ඉටු කළ යුතු යුතුකම් සේවකයා විසින් ස්වාමියා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් කියන මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ජන ජීවිතයන් එවැගේම දෙමව්පිය දූදරු යුතුකම් ආදී ගොඩනැගීමත් එක්ක හොඳ සමාජ සම්බන්ධතාවයක්
සියලු අංශවල ඇති වුණා. ඒ වගේම පරපීඩනීය සත්ව ඝාතනය වගේ දේවල් හෙලා දකින්නට පටන් ගත්තා. අවිහිංසාව අගය කරන්නට පටන් ගත්තා. ජීවි අජීවි සමස්ත පරිසරයේ කෙරෙහිම බෙහෙවින් හිතකර ආකල්පයක් දක්වන්නට පටන් ගන්නවා මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම හඳුන්වා දුන්නට පස්සේ. ආගමික පුදසිරිතා වතාවත් වලට මුල් තැන දීලා සෑම ව්‍යාපාරයක්ම ආරම්භ කරන තත්ත්වයටපත් වුණා. අදටත් පිරිත් දේශනාදී පවත්වලා යම් යම් ව්‍යාපාර ආදී කටයුතු ආරම්භ කරන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ ලබා දුන්නු බුදුදහමත් එක්ක ඇතිවෙච්ච ගොඩනැගිච්ච ආගමික සංවර්ධනෙ හිම නැත්නම් ආගමික සිරිත් විලිත් වලට යොමු වීම තමයි අපිට අදත් දකින්න පුළුවන්කම තියෙන්නේ. සියලුම උත්සව බෞද්ධ සංස්කෘතිය හා සම්බන්ධ වතාවත් වලට මුල් තැන දීලා ආරම්භ කරන්නට සිදු කරන්නට යොමු වුණා. ඒ වගේ තත්වයක් ඇති වුණා බුදුදහම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට හඳුන්වා දුන්නට පස්සේ. ඒ වගේම තමයි ලංකාවේ රාජ්‍ය ආගම බවට පස්සේ කාලයකදී බුද්ධ ආගම එහෙම නැත්නම් බුද්ධ ධර්මය පත් වෙනවා. බුදුදහම රාජ්‍ය ආගම බවට පත් වෙනවා දුටුගැමුණු රජතුමාගේ වගේ කාලේ වෙනකොට. අනිවාර්යයෙන්ම බෞද්ධයෙකු තමයි රටේ පාලකයා විය යුත්තේ කියන ඉගැන්වීමට පත් වුණා. රජු බෞද්ධයෙකු විය යුතුයි යන සම්මතය පස්සේ කාලෙදී ඇති වෙලා තියෙනවා. එහෙනම් තාමත් ඒ අදහස තියෙනවා, තාමත් ඒ ඉගැන්වීම තියෙනවා, තාමත් ඒ පිළිගැනීම තියෙනවා. ඒ වගේම අන්‍යෝන්‍ය යුතුකම් වර්ධනය වීම සඳහා හේතු වෙච්ච කාරණා පිළිබඳව අවධානය යොමු කරලා බලනකොට සෑම කෙනෙකුටම එකම මිනිස් වර්ගයකට අයත් ඒකාකාරී පැවැත්මක් ඇති ජීවත් වන පිරිසක් බව වටහාගෙන සමානාත්මතාවයෙන් යුතුව බුද්ධිමත්ව ක්‍රියා කිරීම. ඔන්න අන්‍යෝන්‍ය යුතුකම් වර්ධනය වෙන්න එකිනෙකා අතර අන්‍යෝන්‍ය වශයෙන් යුතුකම් ඉටුවෙමින් සම්බන්ධතාවයේ ගොඩනැගෙන්නට හැමවම එකාකාරී පැවැත්මක් ඇති ජීවීන් පිරිසක්, හැමවම ජීවීන්, හැමවම සත්වයන් කියන සංකල්පයේ යටතේ කටයුතු කරන්නට සිද්ධ වෙනවා. බුදුදහම තුලින් ඒක උගන්වනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන ඉගැන්වීම තමයි බුදුදහමේ තියෙන්නේ. ඒ වගේම තමයි සබ්බේ තසන්ති දණ්ඩස්ස, සියලු දෙනාම දඬුවමට බයයි. ඒ වගේම සබ්බේ භායන්ති මච්චුනෝ, හැමදිනම මරණයට බියයි. ඒ වගේ සංකල්ප ඉගැන්වීම තුලින් සමානාත්මතාවයෙන් යුක්තව බුද්ධිමත්ව ක්‍රියා කරමින් හැමෝම ජීවීන් සත්වයන් කියන සංකල්පයේ එක්ක ගොඩනැගෙන්නට අවශ්‍ය ඉගැන්වීම් රාශියක් බුදුදහමේ උගන්වලා තියෙනවා. ඒ වගේම තමයි වාසෙට්ට කියන සූත්‍ර දේශනාව මෙතනදී ගොඩක්ම වැදගත් වෙනවා. වාසෙට්ට සූත්‍ර දේශනාවේ ඉගැන්වීම් දෙකක් අපි බලමු. ඉගැන්වීම් මොකක්ද? මිනිසුන්ගේ සිරුරු වෙන්වෙන් වශයෙන් ගත් කල වෙනස් කමක් තියෙනවා කියන එක. මිනිසුන්ගේ ශරීර ගත්තොත් එක එක්කෙනාගේ ශරීර වෙනස්නේ. ඉතින් ඒ වෙනස තියෙනවා. ලිංග ජාති වශයෙන් සමානත්වයක් ඇති බවත්, ලිංග මිනිසුන්ගේ සිරුරු වෙන්වෙන් වශයෙන් ගත් කල වෙනසක් නැති බවත්, වෙනසක් නැහැ පාට අතින් ගත්තොත්, උස මහත අතින් ගත්තොත් ඒ විදිහට වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි ලිංග ජාති වශයෙන් සමානත්වයක් තියෙනවා. ලිංග වශයෙන් ගත්තොත් සියලුම සිංහල ගත්තත්, අනිකුත් ජාතීන් ගත්තත්, ස්ත්‍රීලිංගික ඒ වගේම පුරුෂ ලිංගික ඒ විදිහේ මිනිසුන් කොට්ටාසයක් තමයි සිටින්නේ. එහෙම නැත්නම් වෙනත් ස්වරූප අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. යම් යම් දුර්වලතා මේ තියෙන පුද්ගලයන් හැරෙන්නට. ඉතින් ලිංග ජාති වශයෙන් ගත්තොත් සමානත්වයක් පුද්ගලයෝ හැමදෙනා ගාවම තියෙනවා කියන එක තමයි. ගස් ගල් වැල් ආදිය ගත්තොත් ඒවාට වෙන වෙනම ජාති තියෙනවා. අඹ ගස් ගත්තොත් පොල් ගස් වලට වඩා වෙනස්, පොල් ගස් ගත්තොත් අඹ ගස් වලට වඩා වෙනස්, ඒ විදිහේ ලක්ෂණයක් තියෙනවා. හැබැයි මිනිස් වර්ගයා ගත්තොත් එහෙම මිනිස්සු හැමදෙනාම එක හා සමාන සිරුරු වලින් සහ අංගෝපාංග වලින් යුක්තව සිටින පිරිසක් බව තමයි වාසෙට්ට සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. සමානාත්මතාවයේ සහ සහජීවනයේ කියන එක ඉගැන්වෙන වදගත් වෙන වටින ඉගැන්වීමක් වාසෙට්ට සූත්‍රයේ සඳහන් වෙනවා. සතර සංග්‍රහ වස්තු වලින් තමයි හැමෝටම සංග්‍රහ කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. දානය, දන් දීම, ඒ වගේම ප්‍රිය වචනයෙන් කතා කිරීම, ජාතිය මොකක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හැමෝම කැමති. නන්දි විශාල ජාතකයේදී කියවෙනවා ප්‍රිය වචනය කතා කරනකොට ඒ තිරිසන්ගත සතා පවා ගැල් 500ක් ඇදගෙන ගියපු ආකාරය. එහෙමනම් ප්‍රිය වචනයට හැමෝම කැමති, තිරිසන්ගත සතුන් පවා කැමති. ඒ වගේම අර්ථචර්යාව තමනුත් තමන්ගේ යහපත සිදු කරගනිමින්, තමන්ගේ ජීවිතයට වැඩක් සිදු කරගනිමින් අනිත් කෙනාගේ ජීවිතවලටත්
අර්ථය සිදු කිරීම. ඒ වගේම තමයි සමානාත්මතාවය මම වගේ තමයි අනිත් අයත්. මම වගේ තමයි අනිත් අයගේ සිතුම් පැතුම් අදහස් උදහස් ඒ අයටත් තියෙනවා. බඩගින්න ඒ වගේම බිය ඒ වගේම සමගියෙන් එකමුතුව වැඩ කරන්නට උත්සාහයෙන් වීරියෙන් දියුණු වෙන්නට ඒ වගේ දේවල් තියෙනවා කියන එක හොඳින් තේරුම් අරගෙන කටයුතු කිරීම තමයි සමානාත්මතාවය කියලා කියන්නේ. ඊළඟට බලමු අපි සතර සංග්‍රහ වස්තු ඉගැන්වෙන්නේ මොන ඉගැන්වීමේද කියලා. සිංගාලෝවාද කියන සූත්‍ර දේශනාවේ තමයි මේ සතර සංග්‍රහ වස්තු කියන ඉගැන්වීම තියෙන්නේ. වාසෙට්ට සූත්‍රය ගැන අපි කතා කළා. ඊළඟට සමානාත්මතාවයේ සහජීවනයේ ඇති කරගන්නට හේතු වෙන වැදගත් වෙන ඉගැන්වීම් හතරක් විදිහට සතර සංග්‍රහ වස්තු කතා කළා. දානීය ප්‍රිය වචනේ අර්ථචාරයව සමානාත්මතාවයි කියලා. මේ ඉගැන්වීම් තිබෙන්නේ සිංගාලෝවාද කියන සූත්‍ර දේශනාවේ දීගණිකයි. දානේහෙවත් පරිත්‍යාගයේ පළවෙනි එක පරිත්‍යාගශීලී කෙනෙක්ව විදිහට කටයුතු කිරීම. පිරිසිදු සිතින් ඕනෑම පුද්ගලයෙකුට යමක් පරිත්‍යාග කිරීම තමයි දානය කියලා කියන්නේ. ප්‍රිය වචන කතා කිරීම කියන්නේ කාටවත් හිතරි දෙන්නේ නැති කවුරුත් කැමති කවුරුත් ආසකරන විදිහට කතා කරන එක අර්ථාන්විත විදිහට. ඒ වගේම අර්ථචර්යාව අනුන්ගේ දියුණුවට උදව් කිරීම තමන්ගේ දියුණුව සලසා ගන්න ගමන්ම අනිකාගේ දියුණුවට අනිකාටත් දියුණු වෙන්නට උදව් කරන එකට කියන අර්ථචර්යාව කියලා. සියලු සත්වයන් පිළිබඳ සමානාත්මතාවෙන් යුක්තව ක්‍රියා කිරීම මම වගේම තමයි සිතුම් පැතුම් බලාපොරොත්තු අදහස් ඒ වගේම නොමැරී ජීවත් වෙන්නට ඒ වගේම පීඩා ජනක තත්ත්වයන්ගෙන් තොරව ජීවත් වෙන්නට හැමෝම කැමති කියන එක තේරුම් අරගෙන කටයුතු කිරීම සමානාත්මතාවයෙන් කටයුතු කිරීම කියලා කියනවා. ඉතින් සතර සංග්‍රහ වස්තු වලින් අනතුරුව සතර බ්‍රහ්ම විහරණ කියන සංකල්පයත් බුදුදහමේ උගන්වන වැදගත් ඉගැන්වීමක්. මහා බ්‍රහ්මයා සතුව පවතින ගුණධර්ම හතරක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය සහගත සිතින් මිතුරු භවෙන් කටයුතු කිරීම. ඒ වගේම කරුණා සහගත සිතින් කටයුතු කරනවා කියලා කියන්නේ යම්කිසි කෙනෙක්ට දුකක් කරදරයක් හිරිහැරයක් පීඩාවක් ඇති වෙලා තියෙන වෙලාවකදී අපේ හිතේ දුක් සහිත භාවයක් ඇති වෙනවා නම් දුක් සහිත අදහස් සිතුවිලි පහළ වෙලා ඒ දුක් කිත තත්වයෙන් අසරණ තත්වයෙන් පීඩා ජනක තත්වයෙන් මුදවා ගන්නට කටයුතු කරනවා නම් අන්න ඒක තමයි කරුණාව කියලා කියන්නේ. ඒ වගේම මුදිතාව කියලා කියන්නේ අනිකාගේ දියුණුව දැකලා සතුටු වෙන්නට පුළුවන් ස්වභාවය. යම් කිසි කෙනෙක් සතුටු වෙලා දියුණු වෙලා ඉන්නවා නම් අනේ ඒ පුද්ගලයා කොයිතරම් මහන්සි වෙලාද කොයිතරම් උත්සාහ කරලාද ඔය වගේ තත්ත්වයට පත් වුණේ අනේ හොඳයි කියලා සතුටු වෙන්නට පුළුවන් නම් අන්න ඒක තමයි මුදිතාව කියලා කියන්නේ. ඒ වගේම උපේක්ෂාව කියලා කියන්නේ අපේ ජීවිතවලට අනිත් අයගෙන් සමහර වෙලාවට දෝෂ ආරෝපණය වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. ඒ විදිහට අනිත් අයගේ ජීවිතවලින් එහෙම නැත්නම් අනිත් අයගෙන් අපේ ජීවිතවලට දෝසාරෝපණ ප්‍රශංසා හිරිහැර බාධක කරදර ඒ වගේම උදව් උපකාර මොන දේ ලැබුණත් මැදිහත් සිතින් ඉවසන්නට පුළුවන් නම් ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. වෛරයෙන් ද්වේෂයෙන් තොර මනසින් සත්ව වර්ගයා සමස්ත සත්ව වර්ගයාම මා වැනියයි සිතමින් මෙත් වැඩීම මෙත්තා කියලා කියනවා. අනුන්ගේ දුක දැක හදවතේ අනුකම්පා සහගත සිතුවිලි ජනිත වෙලා ඒ දුක් කරදර වලින් ඒ අයව මුදවා ගන්නට කටයුතු කිරීම කරුණාව. සැපසේ ජීවත් වෙන පුද්ගලයන් දැකලා හෝ අසා ඔවුන්ට ඊර්ෂ්‍යා නොකොට ඔවුහු යහපතින් වෙසෙත් ඒ අය යහපත් ආකාරයට වාසය කරනවා ජීවත් වෙනවා නේද කියලා සතුටු වෙන එක මුදිතාව. හැම විටම මධ්‍යස්ථව සිතා කටයුතු කිරීම උපේක්ෂාව විදිහට දක්වෙනවා. ඒ වගේම බෞද්ධයාගේ නিত্য සීලයේ විදිහට සැලකෙන පංචශීල ධර්මයත් සමානාත්මතාවයේ සහ සහජීවනයේ ඇතිකර ගැනීම සඳහා හේතු වෙන ඉගැන්වීම් සමුදායක්. පංචශීලය බෞද්ධයාගේ නিত্য සීලය බවට පත් වෙන්නේ පංචශීලය. මේ පංචශීලයේදී කොහොමද සමානාත්මතාවයේ සහජීවනයේ සඳහා හේතු වෙන ඉගැන්වීම් ඇතුළත් වෙන්නේ කියලා බලමු. ස්වකීය ජීවිතයට තමා බෙහෙවින් ප්‍රිය කරනවා. අපේ ජීවිතයට අපි කැමතියි. සබ්බේ සං ජීවිතං පියං සියලු දිනාම ජීවිතයට තමන්ගේ ජීවිතයට ප්‍රියයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. කරන්නක් මෙන් අන්‍යෝද තම තමන්ගේ ජීවිතවලට බෙහෙවින් ප්‍රිය කරති. අත්තානං උපමං කත්වන්න හනෙයන ඝාතයේ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඉගැන්වීම ධම්මපදයේ සඳහන් වෙන්නේ. අනිත් අයව තමාව උපමාවට අරගෙන අනිත් අයව ඝාතනය නොකළ යුතුයි කියලා. එහෙමනම් අත්තුමනායක ධර්මතාවයට අනුව ගත්තොත් පංචශීල ධර්මයේ තුල තියෙන පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන
සිල්පදේ ඉතාමත් වැදගත් සමාජයේ යහපත් පැවැත්ම සඳහා පුහුදුන් සවම ස්වකීය වස්තුවට ඇලුම් කරනවා. කයද කායික වින්දනයේද වැරදි ලෙස භාවිත කිරීමෙන් වැළකීම පුහුදුන් හැමදිනම වස්තුවට ඇලුම් කරනවා. එහෙමනම් අනිත් අයගේ වස්තුව අනිත් අය සතුව තියෙන දේවල් හොරකම් කිරීමට අපිට අයිතියක් නැහැ. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාම කියලා කිය අපි සමාදන් වෙන්නේ අන්නේ සිල්පදේ. කයද ඒ වගේම කායික වින්දනයේද වැරදි ලෙස භාවිත කිරීමෙන් වැළකීම කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන තුන්වෙනි සිල්පදේ විවාහ ජීවිතයට ඇතුළත් වෙච්ච අය වැරදි සහගත විදිහට තමන්ගේ කායික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට යොමු වෙනවා නම් ඒක වැරදි සහගතයි. එය පවුල් ගැටලු මතුවීමට ඒ වගේම අනිකාගේ ස්වාධීනත්වයේ අනිකාගේ පවුල් ජීවිත අවුල් සහගත තත්ත්වයට පත් වෙන්නට හේතුවක් බවට පත් වෙනවා. බොරු කීම යනු අන්‍යයන් රවටන හැඟීමෙන් වංචාකාරී බොරු අසත්‍ය හිස් වචන ප්‍රකාශ කිරීම ප්‍රලාප දෙඩීම ඒකත් සමාජයේ අයහපත පිණිස පවතින දෙයක්. ඒ වගේම සුරාවෙන් වැළකීමත් සමාජයේ යහපත පිණිස පවතිනවා. එහෙම නැත්නම් සමාජයේ අයහපත කරා ගමන් කරනවා. සැප දුක දෙකේදීම තමා හා අනුන් සමාන ලෙස සලකා ක්‍රියා කිරීම තමයි සමානාත්මතාවය කියලා කියන්නේ. අනිත් අය දුක් විඳින්න කැමති නැහැ. මමත් දුක් විඳින්න කැමති නැහැ. අනිත් අය සැප ලබන්නට කැමති, සතුටින් ජීවත් වෙන්නට කැමති. ඒ වගේම මමත් කැමති. මේ විදිහට හිතලා ක්‍රියා කිරීම තමයි සමානාත්මතාවය කියලා කියන්නේ. සහජීවනයේ කියලා කියන්නේ සහජීවනයේ ලක්ෂණ මොනවද? අන්‍යයන්ගේ ආගම හෝ සිරිත විරිත ආගම හෝ සිරිත විරිත ඇදහිම් වලට ඇදහිම් ඒ විදිහටම පවත්වාගෙන යන්නට අවස්ථාව ලබා දෙන එකට තමයි කියන්නේ ඇදහිම් ආදිය පවත්වාගෙන යන්නට ඒ විදිහටම පවත්වාගෙන යන්නට බාධා නොකර එයාට උදව් උපකාර කිරීම තමයි සහජීවනය කියලා කියන්නේ. අන්‍යයන්ගේ ආගම හෝ සිරිත විරිත ඇදහිම් පවත්වාගෙන යාමට බාධා නොකර පවත්වාගෙන යෑමට උපකාර කිරීම තමයි සහජීවනය කියලා කියන්නේ. ඒ සඳහා සතර සංග්‍රහ වස්තු, ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ, පංචශීල ප්‍රතිපදාව, මේකේ අත්ූපනායක ධර්ම, මේ හැම එකක්ම පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ ගුණධර්ම ඇති කරගෙන සහජීවනයෙන් යුක්තව සමානාත්මතාවයෙන් යුක්තව ක්‍රියා කිරීමට යොමු වීම තමයි බෞද්ධයන් වෙච්ච අපි, බෞද්ධ දරුවන් වෙච්ච අපි ක්‍රියා කරන්නට ඕන. වාසෙට්ට සූත්‍රයේ, සිංහලවාද සූත්‍රයේ, ඒ වගේම තවත් සූත්‍ර දේශනාවන් කිහිපයක් අපි දක්වන්නට යෙදුණා මේ සාකච්ඡාවේදී. ඒ සූත්‍ර දේශනාවන් ඇසුරෙන් අපි බුදුදහම හා සම්බන්ධව බුදුදහමේ පෝෂණය ලබාගෙන සහජීවනයේ සමානාත්මතාවයෙන් යුක්තව පුද්ගලයා, බෞද්ධයා, සිංහල බෞද්ධයා ගොඩනැගුණේ කොහොමද කියන එක පිළිබඳවයි කතා කළේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අපි මේ සාකච්ඡාවන් සිදු කරන්නට යෙදුනේ. ඔබට පුළුවන්කම තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමග එකතු වෙලා මේ සියලු සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට. ඉතාමත් ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා මීළඟ පාඩම, 11 වෙනි පාඩම ඔබට මේ ආකාරයෙන් පැහැදිලි කරලා දෙන්නට. පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටින්නට කියලා මතක් කරන ගමන් මේ සාකච්ඡාව නිමා කරනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.